අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදී හරියට කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල විනරු පුන් පසලොස්වක පොහෝ දිනය අදයි සියත අමාවැස්ස අද සවස පුරා සියත ටීවී ඔස්සේ අපේ රටේ එන්නත්කරණය ඉලක්කද අභිබවා ඉදිරියට ගමන් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඇගයීමක්. දත්ත මෙකු ඖෂධ මාෆියාකාරයින් හෙලිවෙන්න ළඟ බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන කියයි. තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 73000ක් දිවයිනට. ධනවත් රටවල් ගබඩා කර ඇති කොවිඩ් එන්නත් මිලියන 100ක් කල්ලිකුත් වීමේ අවදානමක. इताली संचारय निमा करमिन अगमति याली दिवैनट वीर कैटिये वेडि थेबीमकिन दाहतर हेबरिदी पिरिमिदरुवेकु जीविताक्षयट बालिका पासल वहा विवृत करन्नै यूनेस्कोव तालिबान संविधानयेन इल्लाई प्रथमेन देशीय पुवात කාන්තාවන් සඳහා ශාසනයේ දොරගුළු විවර වීම ඇතුළු වැදගත් කරුණා රැසක් සිදු වූ බිනර පුර පසළොස්වක පොහෝ දිනය අදයි. ඒ නිමිත්තෙන් අප ආයතනය සංවිධානය කරන සියත අමාවැස්ස පෝදා විකාශය අද දවස පුරා සියත ටීවී ඔස්සේ විකාශය වන බව ඔබට දැනුම් දෙන්නට කැමැතියි. භික්ෂුනි ශාසනයේ ආරම්භක දිනිය සිදු වූයේ අදවැනි පොහොය දිනකයි. වස්සමයේ අතරමැදි පොහොය ලෙසද බිනර පොහොය සැලකෙනවා. අෂ්ට ගුරු ධර්ම බුදුන් වහන්සේගෙන් විමසා ආනන්ද හිමියන් විසින් එය මහා ප්‍රජාපති ගෝතමී දේවියට පහදා දීමෙන් පසුව ගුරු ධර්ම ආරක්ෂා කරන බවට ප්‍රතිඥා ලබා දුන්නේද අදවන් පොහොය දිනකයි. සියත අමාවස පෝදා විකාශය අද පෙරවරුපේ ආරම්භ වුණා. ඒ උදැසන අෂ්ටාංග ශීලිය සමාදන් වීමෙන් අනතුරුවයි. පූජ්‍ය මීකොට සුකිත හිමියන් මෙහෙවූ සුමුදුර දම් දෙසුම උදැසන 7ට ආරම්භ වුණා. අද වෙනකොට අපි සමස්තයක් හැටියටම පුරුදු වෙලා තින්නේ ඇත්ත පැවැත්මකට නෙමෙයි. ඒක හොඳ වැඩක් නෙමෙයි. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන සමාජයක ලක්ෂණයක් නෙමෙයි. ඒ නිසා හොඳට මතක තියාගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුගත ජීවිතයක් නම් අවං ස්වභාවයක් තියෙන්න ඕනේ ඇත්ත පිළිගන්න පුළුවන් වෙන්න ඕනේ අනිත් කෙනාගේ ඇත්ත දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ කුඩා කතුරුවේ විනීත හිමියන් පැවැත්වූ ධර්ම දේශනාවයි ඉන් අනතුරුව පැවැත්වුණේ විඳවීම් වලින් මෙදෙනු පිණසනම් අපි යලි නූපදීමමයි කල යුතුය තිබෙන්නේ ඒ නිසා අනිත්‍ය දුක් අනාත්ම නම් වූ මේ යථාර්ථයේ තේරුම් අරගෙන විදර්ශනා ප්‍රඥාව එයයි ඒ ප්‍රඥාවෙන් අපි මේ සසර දුක්ඛය අතාරින්නේ යම් දවසකද අන්න එදාට අපිට මේ වසංගතයෙන් පමණක් නෙමේ සංසාර වසංගතයෙන් මිදෙන්නට පුළුවන්කම ලැබෙනවා ඇති පරපා මුල්ලේ සිරි විමල හිමියන් මෙහෙවූ කෙටි ධර්මදේශනීය උදැසන 9ට කිරිපන්නාරේ විජිත හිමියන් මෙහෙවූ සූත්‍ර දේශනීය උදැසන 9:30ට පැවැත්වුණා පෝදා දාර්ශනික සදහම් කතිකාවත පෙරවරු 10ට ආරම්භ වුණා. බුදුහාමුදුරුව සප්ති අපරිහානි ධර්ම දේශනා කළේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා රාජ්‍ය පාලනය කරන ඕනම කෙනෙක් මේ කරුණ හත තමන්ගේ රාජ්‍යයේ ක්‍රියාත්මක කරනවා නම් කවදාවත් ඒ පාලකියෝ පිරිහෙන්නේත් නැහැ ඒ රාජ්‍යය පිරිහෙන්නේත් නැහැ කියලා. දැන් ආයතනයක් යම් කිසි විදිහකින් අසාර්ථක වුණොත් පෞද්ගලික ආයතනයක් ඒ ආයතනයේ සභාපතිවරයාට කළමනාකාර අධ්‍යක්ෂවරයාට කියන්න පුළුවන්ද මේ සේවක කාර්යමණ්ඩලය නිසා තමයි මේක අසාර්ථකුනේ කියලා කියන්න බෑ. ඒ පෞද්ගලික ආයතනයේ ප්‍රධානියා ඒ අසාර්ථකත්වයට වගකිව යුතුය. ඒක තමයි පෞද්ගලික ආයතනයක විදිය. එතකොට ඒ කාර්යමණ්ඩලයත් එක්ක වැඩ කරන්න බැරි නම්, ඒ කියන්නේ ආයතන ඉලක්ක වලට යන්න බැරි නම් ඒ ආයතන ප්‍රධානියා තීරණ ගන්න ඕන ඒකට සුදුසු කෙනෙක් පත් කරන්න. එහෙනම් රාජ්‍යයක අසාර්ථකත්වය ජනතාව මත පැවරිය හැකිද? මං කියන්නේ ඒකත් නොහැකි. එයි වගකීම ඒ රාජ්‍ය මෙහෙයවන්නන් විසින් බාරගත යුතුය. නිවසේ සිටින සදහැවත් ඔබ වෙනුවෙන් සියත පෝදා සජීව විකාශය අද දවස පුරා පැවැත්වීමට සියත අප සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. කොවිඩ් වසංගත තත්ත්වය නිසා දැන් වසර දෙකකට ආසන්න කාලයක සිට සුපුරුදු පරිදි ආගමික ස්ථානවල වන්දනාමාන කටයුතු වලට සහභාගී වෙන්න අවස්ථාව අපේ රටේ ජනතාවට ලැබුණේ නැහැ. ආසියාවේ බොහෝ රටවල ස්වභාවයත් එහෙමයි. ඒ සියල්ල මැද ප්‍රධාන ආගමික උත්සව ජනතාවකින් තොරව කෙසේ හෝ පවත්වන්නටද හැකියාව ලැබී තියෙනවා. ඓතිහාසික සබරගමුව මහසමන් දේවාලයේ සිව්වන රන්දෝලි පෙරහර ඊයේ වීදි සංචාරය කළා.
කොවිඩ් වසංගතය මෙරටින් දුර වී රටට සෞභාග්‍ය උදා වේවායි ප්‍රාර්ථනා කරමින් සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් ඌව පරණගම ප්‍රාදේශීය රෝහලේදී පැවැත්වුණා. පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ අද දිනේ සීමිත පිරිසකට පමණක් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුගමනය කරමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දන්ත ධාතුන් වහන්සේ වන්දනාමාන කිරීමට අවසර හිමි වුණා. සඳහිරු සෑයේ චූටා මාණික්ක සහ කොත් වහන්සේ මහජන ගෞරවයේ සහ ආගමික වතාවත් වෙනුවෙන් අදත් කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර තිබෙනවා. පොහේ දිනට බැතිමතුන්ගෙන් පිරී පවතින අනුරාධපුර ජයශ්‍රී මහ බෝධි පරිශ්‍රය සහ රුවන්වැලි සෑපුද බිමෙහි අද බැතිමතුන් පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා. කොවිඩ් වසංගතයේ මෙරටින් තුරන් වේවායි ප්‍රාර්ථනා කරමින් පැවති රතන සූත්‍ර දේශනාවක් උඩවලව බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරයේදී අඛණ්ඩව දින ගණනාවක් පුරා පැවැත්වෙනවා. ඓතිහාසික සබරගමුව මහසමන් දේවාලයේ සිව්වන රන්තෝලි පෙරහර මංගල්‍ය මෙවර ජන සහභාගීත්වයෙන් තොරව පැවැත්වෙන අතර පිටතින් පැමිණෙන පිරිස් වැළැක්වීම වෙනුවෙන් දැඩි ආරක්ෂක රැකවල් යොදවා තිබුණා. එසේ තිබියදී පෙරහැර ගමන් කරන මාර්ගයේ ඉදිකරන ලද විශේෂ පදිකාවක 30කට ආසන්න පිරිසක් පෙරහැර නැරඹීම සඳහා එක්ව සිටිනු දක්නට ලැබුණා. මේ අතර ශ්‍රී සුමන සමන් දේවාලයේ දිය කැපීමේ මංගල්‍ය වෙනුවෙන් ඔරු අගුලක් පූජා කිරීමද පසුගියදා සිදු වුණා. සිය මියගේ බිරිඳට පින්පතා UA ධර්මදාස මහතා විසින් තමාගේ ගෙවත්තේ වූ ලුණු මිදෙල්ල ගස් දෙකක් උපයෝගී කර ගනිමින් මෙම අගුල නිර්මාණය කර තිබෙනවා. සබරගමුව මහසමන් දේවාලයේ දිය කැපීම වෙනුවෙන් කිලෝමීටර් 6ක් දුර යාමට සිදු වන අතර එහිදී භාවිතයට ගන්නේ ඔරු අගුල් පමණයි. ශ්‍රී ලංකාව එන්නත් කරණීය ඉලක්ක අභිබවා ඉදිරියට ගමන් කරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇගීමට ලක් කර තිබෙනවා. ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකූ ජාවාරම් කරුවන් ළඟදීම හෙළිදරව් කරන බවයි රාජමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසන්නේ. තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 73,000ක් අද අලුයම දිවයිනට රැගෙන වෙත් තිබෙනවා. දැන් කොවිඩ් සවිස්තර වාර්තාව. තවත් ෆයිසර් එනත් මාත්‍රා 73,000ක් රැගත් ගුවන් යානයක් අද අලියම කටුනායක ගුවන්තුඩුපළ වෙත පැමිණියා. කටාර් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් මෙම එනත්ගේ දිවයිනට රැගෙන ආ බවයි අප ගුවන්තුඩුපළ වාර්තාකරු සඳහන් කළේ. අදාළ එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණයේ වෙත රැගෙන ආවේ ඉන් අනතුරුවයි. ජනගහනයෙන් 50%කට වැඩි පිරිසකට කොරෝනා එන්නත් පූර්ණ වශයෙන් ලබා දීමෙන් ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉලක්ක නියමිත කාල විරාමයට පෙර ළඟා කරගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා කාර්යාලය පවසනවා. සැප්තැම්බර් මාසයේ අවසන් වන විට අවම වශයෙන් සිය ජනගහනයෙන් 10%කට කොරෝනා එන්නත් ලබා දිය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය සියලු රටවලින් එල්ලීමක් කර තිබුණා. ඊයේ දිනේ මෙරටින් කොවිඩ් මරණ 103ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කර තිබුණා. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,125ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිවයිනේ දිස්ත්‍රික් 25න්ම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී තිබුණා. ඊයේ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 1,733ක්. ඒත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 504,491ක් දක්වා ඉහළ ගියා. පුත්කලින් 432038 දිනකෝ මෙවන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර වෛරසය ආසාදිනේ වීම හේතුවෙන් තවදුරටත් රෝහල්ගතව පුත්කලින් 60328 දිනකෝ ප්‍රතිකාර ලබනවා.
කොරෝනා ව්‍යසනයේ හේතුවෙන් පීඩාවට පත්ව සිටින අඩු ආදායම් ලාභී පවුල් සඳහා වියලි ආහාර ලබා දීමේ වැඩසටහනක් කොළඹ උතුර පොලිස් බල ප්‍රදේශයේ පොලිස් ස්ථාන 8ක් කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව කොළඹ උතුර බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අමල් එදිරිමාන්න මහතාගේ මග පෙන්වීම යටතේ පවුල් 1500ක් සඳහා වියලි ආහාර ලබා දීම මෝදර පොලිස් ස්ථානයෙන් ආරම්භ වුණා. මෙතර ඖෂධ නියාමන අධිකාරිය දත්තමෙකු ජාවාරම් කරුවන් ළඟදීම හෙළිදරව් කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසමන මහතා පවසනවා. අප හිතනවා වැඩි කල් යන්නේ නැතුව මෙහි වරදි කරුවන් කවුද කියලා රටට අනාවරණය වෙයි කියලා උන්ට උපරිම දඬුවම් ලබා දෙන්න ඕන කියන ස්ථාවරයේ තමයි අප සිටින්නේ. මේ ඖෂධ ජාවාරම් කරුවන්ගේ මාෆියා කරුවන්ගේ විවිධ උගුල් වලට ගැට වලට අහු වෙලා විවිධ කණ්ඩායම් අපි දකිනවා හතු පිපෙනවා වගේ බිහි වෙලා මාධ්‍ය සාකච්ඡා තියෙනවා පැමිණිලි දානවා එකපාරට ඇවිස්සිලා මේ දඟලන්න අරගෙන තියෙනවා මෙතුවක්කල් ඩේටා මැගුනේ නැහෙනි දත්ත මැගුනේ නැහෙනි මේ ඖෂධ පිළිබඳ මෙහෙම කතා කරන්න අරන් තියෙන්නේ මේ දැන් මාස කීපයක ඉඳන් විශේෂයෙන්ම අප රාජ්‍ය අමාත්‍යංශ බාරගත්තට පස්සේ තමයි මේ කුලප්පු වෙලා තියෙන්නේ ඖෂධ ජාවාරම් කරුවන් සහ උන්ගෙන් ලාභ ලබා ගත්ත උදවි මේ ජාවාරම උපරිම තත්ත්වයට පත් වෙලා තිබුණා අන්තිම අවුරුදු පහේ කටවහගෙන ඉඳියේ මීක් සද්දයක් නගපු නැති අය දැන් එක පාරට ඇවිල්ලා උහු වීරයෝ වගේ මාදේශ රහා කෑ ගහන්න අරගෙන තියෙනවා පැමිණිලි කරනවා විවිධ දේවල් කරනවා ඉතින් ඒ තියෙන සාක්ෂි සාධක සියල්ල ලබා දෙන්න එතකොට ඒවා පිළිබඳ විමර්ශනය කරන්නත් පුළුවන් දැන් වැරදිකරුන්ට මාෆියාකාරයන්ට ජාවාරම්කාරයන්ට විරුද්ධව පරීක්ෂණ කරගෙන යනකොට වැරදිකාරයෝ අහු වෙනකොට ඒවැය නඩු බාණ්ඩ තමයි මේ නැති වෙලා තියෙන්නේ එතකොට කවුද මේක පිටිපස්සේ ඉන්නේ අපිට චෝදනා කරන්න වැඩක් නැහැ කරපු මිනිස්සු එළිවෙන්න ළඟයි මෙරටේ ඖෂධ මාෆියාවට ජාරම් කරුවන්ට එරෙහිව අපි සටනක් ආරම්භ කරලා තිනවා ඒ සටන අපි ඉදිරියට ගෙනියනවා ගිහි පැවිදි සියල්ලටම අපි කියනවා හොඳට බලාගෙන ඉන්න මේ ජාවාරම් කාරුන්ට උඩගිඩි දීලා අමාරු වැටෙන්න එපා කියන පණිවිඩත් අපි උන්ට දෙනවා ලෝකයේ ධනවත් රටවල් ගබඩා කරගෙන ඇති එන්නත් මිලියන 100ක් පමණ දෙසැම්බර් මාසයේ වන විට කල් එකතුවන බව වාර්තා වනවා. එම එන්නත් වහා දුප්පත් රටවලට බෙදා හරින්නේයි බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයෙකු වන ගෝල්ඩන් බ්‍රවුන් ඉල්ලා සිටිනවා. බෝස්ටර් එන්නත ජනගහනින් වැඩි කොටසකට දිය යුතුද නැත් යන්න පිළිබඳව ඉදිරි සති දෙක තුල ඇමරිකානු සෞඛ්‍ය බලධාරීන් තීරණය කරනු ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා. කොවිඩ් ව්‍යාප්තිය මැද ඉන්දියාවේ මුම්බායිහි ගණදෙවියන් සඳහා වූ පූජා උත්සව නිමා වූ බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. ලෝකයේ ධනවත් රටවල් ගබඩා කරගෙන ඇති කොවිඩ් එන්නත් මිලියන 100ක් කල්ිකුත් වීමට ආසන්න බව වාර්තා වෙනවා. මෙම එන්නත් මිලියන 100 වහා දුප්පත් රටවල් වලට උදාහරින්නයි බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයෙකු ගෝඩන් බ්‍රවුන් ඉල්ලා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. උතුරු අර්ධගෝලයේ ධනවත් රටවල් ගබඩා කරගෙන ඇති මෙම දැවැන්ත එන්නත් තොගය ලබන දෙසැම්බර් වන විට කල්ිකුත් වීමට නියමිත බව තොරතුරු හා විශ්ලේෂණ ජාත්‍යන්තර ආයතනයක් වන එයාෆිනිට් ප්‍රකාශ කර තිබෙනවා. මෙම දත්ත මත සිට සිය ප්‍රකාශය නිකුත් කර ඇති බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ගෝඩන් බ්‍රවුන් පවසා ඇත්තේ එන්නත් බෙදා හැරීමේ ඉක්මන් සැලැස්මක් අවශ්‍ය බවයි. තවමත් සමස්ත අප්‍රිකානු ජනගහණයෙන් එන්නත් ලැබී ඇත්තේ 2%කට පමණයි. ලබන වසර වන විට වසංගතය අවසන් කිරීමට ඇමරිකාව ප්‍රමුඛ රටවල් අපේක්ෂා කරනවා. ඒ සඳහා ඇති එකම විසඳුම එන්නත්කරණය සම්පූර්ණ කිරීම බවයි ඇමරිකානු ජනාධිපතිවරයා මීට පෙර අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබුණේ. බූස්ටර් එන්නත සමස්ත ජනගහණයටම දිය යුතුද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයට තවත් සති කිහිපයක් ගත වනු ඇතැයි ඇමරිකානු එක්සත් ජනපද සෞඛ්‍ය බලධාරීන් පවසනවා. දැනට එරට බූස්ටර් හෙවත් තුන්ව නිර්ණත ලබා දීමට අනුමත කර ඇත්තේ සීමිත පිරිසකට පමණයි. වයස අවුරුදු 65 සහ ඊට වැඩි පිරිසද නිදන්ගත රෝගවලින් පෙළෙන අවදානම් රෝග ඇති අයද ඊට ඇතුළත් වනවා. තුන්වන මාත්‍රාව ලබා දීම පිළිබඳව විශේෂඥ කණ්ඩායමක් තවදුරටත් දත්ත අධ්‍යයනය කරමින් සිටින බවයි ඇමරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය පවසන්නේ. ඇමරිකාවේ ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ෆ්‍රැන්සිස් කොලින්ස් පවසා ඇත්තේ බොහෝ ඇමරිකානුවන්ට බූස්ටර් එන්නත ලබා දීමේ අනුමැතිය පිළිබඳව සුපපුවත අසන්නට ලැබෙනු ඇති බවයි. ඊට ඉක්මනින් බෝවන ඩෙල්ටාවෙන් ගැලවීම සඳහා බූස්ටර් එන්නතක අවශ්‍යතාවය පිළිබඳව ආචාර්ය ෆ්‍රැන්සිස් කොලින්ස් පෙන්වා දී තිබෙනවා. කොවිඩ් ව්‍යාප්තිය මැද ඉන්දියාවේ ජනප්‍රිය වාර්ෂික ගණදෙවි පූජා මහෝත්සවයේ ඊයේ අවසන් කෙරුණා.
කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීම සඳහා මුම්බායිහි ඝන දෙවියන්ට සමුදීමේ පූජා උත්සවයට විවිධ නව පියවර හඳුන්වා දී තිබුණා. ස්ථාන 170ක පමණ કૃතිම විල් නිර්මාණය කර තිබූ අතර පිළිම එකතු කිරීමේ මධ්‍යස්ථාන සහ ජංගම පිළිම ගිල්වීමේ මධ්‍යස්ථානද පිහිටුවා තිබුණා. සාමාන්‍යයෙන් ඝන දෙවි පූජා උත්සවයේ අවසානයේ දෙවියන්ට සමුදෙනු ලබන්නේ පිළිම ගංගා ඇලදොල ආශ්‍රිතව ගිල්වීම මගිනුයි. එවන් ස්ථානවලට විශාල ජනතාවක් එක්රැස් වනවා. එය වැළැක්වීමේ අරමුණින් ස්ථාන 170ක පමණ કૃතිම ස්ථාන නිර්මාණයට මුම්බායි බලධාරීන් පියවරගෙන තිබෙනවා. දරුවන් කේ අනාගතය පිළිබඳ සිතා උසස් පෙළ විභාගය සඳහා පමණක් සහභාගී වීමට තීරණය කළ බව විදුහල්පති ශ්‍රේණිතාරින්ගේ සංගමයේ සභාපති නිමල් මුදුන්කොටුව මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. පෞගේ 15 වෙනිදා වෙනකොට අපේ වෘත්තීය ක්‍රියාමාර්ගය තුළ ප්‍රකාශයට පත් කරපු එක් ක්‍රියාකාරකමක් තමයි උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග ඉල්ලුම් පත්‍ර මාර්ගගතව යොමු කරන්නේ නැහැ කියන එක. අපි ඉතාමත්ම ශක්තිමත්ව ඒ තීරණය ඉඳලා පෞගේ 15 වෙනිදා හවස් වෙනකොට මෙරට යොමු කළ යුතු ඉල්ලුම් පත්‍ර වලින් 125ක ප්‍රමාණයක් උසස් පෙළ ඉල්ලුම් පත්‍ර යොමු කරලා තිබුණේ නැහැ 15 වෙනිදා හවස් වෙනකොට. එතකොට ඒ අතරේ දරුවන්ගේ අධ්‍යාපනය දවසින් දවස කල් යනවා. දරුවන්ගේ කල වයස ගෙවෙනවා. විශේෂයෙන්ම උසස් පෙළ විභාගය සඳහා දරුව සූදානමින් ඉන්නවා. ශිෂ්‍යත්ව විභාගය සඳහා දරුව බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔවුන් සූදානමින් ඉන්නවා කියලා කියන්න බෑ. ඔවුන් බලාපොරොත්තුවෙන් ඉන්නවා. එතකොට මේක ප්‍රමාද කරන්නේ සැබවින්ම වෘත්තීය සමිතිය නෙමෙයි, ගුරුවරු නෙමෙයි, විදුහල්පතිවරු නෙමෙයි. සැබවින්ම මේක ප්‍රමාද කරන්නේ ආණ්ඩුව. අපි වගකිව යුතු වෘත්තීය සමිතියක් විදිහට දරුව ගැන හිතලා අපි තීන්දුවක් කරන් තියෙනවා. මේ මොහොතේදී උසස් පෙළ ඉල්ලුම් පත්‍ර පමණක් ලබන අඟහරුවාදා වෙනකොට දාලා ඉවර කරලා ආණ්ඩුවට විභාගය පැවැත්වීමේ අවස්ථාව ලබා දෙන්න. පැහැදිලිවම කියනවා උසස් පෙළ ඉල්ලුම් පත්‍ර පමණයි. ශිෂ්‍යත්ව ඉල්ලුම් පත්‍ර යොමු කරන්නේ නැහැ. අපි මේ තීන්දුව ගත්තේ දරුව ගැන හිතලා. ජාතීන් අතර සමගිය වර්ධනය කරගනිමින් ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන් මගට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහය ලබා දෙන බව එම සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරස් මහතා පවසනවා. ඒ ඊයේ පසුරුවේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටෙරස් මහතා අතර පැවති හමුවේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වන සැසිවාරය හෙට නිව්යෝර්ක් නුවරදී ආරම්භ වීමට නියමිතයි. විසිදෙවන බදාදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අමතන බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කර තිබෙනවා. ඉතාලියේ පැවති G20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අලුයම යලි දිවයිනට පැමිණියා. එක්සත් ජාතීන්ගේ 77 මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවර වෙත පැමිණ සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලිකම් ඇන්ටෝනියෝ ගුටෙරස් මහතා හමු වී තිබෙනවා. ඊයේ පසුරුවේ නිව්යෝර්ක්යේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ජනාධිපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ මහලිකම්වරයා අතර විශේෂ හමුවක් පැවැත්වුණා. එහිදී ඇන්ටෝනියෝ ගුටෙරස් මහතා ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත්තේ ජාතීන් අතර සමගිය වර්ධනය කරගනිමින් ඉදිරි ගමන් මගට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපරිම සහය ඉතා ධනාත්මකව ශ්‍රී ලංකාවට ලබා දෙන බවයි. 1978 වසරේදී අන්තර් පාර්ලිමේන්තු සංගමයේ නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණි තමන් මහනුවර, අනුරාධපුර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල සංචාරයන් සහ ශ්‍රී ලංකාව පිළිබඳව සුන්දර මතකයන්ද අවදි කළා. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සමග සාකච්ඡා කිරීමට ලැබීම සතුටට කරුණක් බවයි. ලෝකයේ මුහුණ දී සිටින ඉතා අසීරු කාල පරිච්ඡේදයක් තුල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙහි පිළිබඳව සහ දිවනවරටත් මහලේකම් දුරට පත්වීම පිළිබඳවද සුභාශිංසන ජනාධිපතිවරයා ගුටෙරස් මහතා වෙත පිරිනැමුවා. කුඩා ආර්ථිකයක් ඇති ශ්‍රී ලංකාව වැනි රටක් කොවිඩ් වසංගතය හමුවේ මුහුණ දෙන අභියෝග පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා දැනුවත් කළා. කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට සහ ආර්ථිකයට එල්ල වී ඇති දැඩි බලපෑම් පිළිබඳවද දීර්ඝ වශයෙන් ජනාධිපතිවරයා කරුණු දැක්වා. ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගතයට සාර්ථකව මුහුණ දීමට දෙන සහයෝගය පිළිබඳවද ජනාධිපතිවරයා ඇගීමට ලක් කළා.
එමෙන්ම 2019 වසරේදී ජනාධිපති ධුරයට පත් වූ තමන් ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින් ඉටු කිරීමට කොවිඩ් වසංගතය විශාල බාධාවක් බවට පත් වූ බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ. එම තත්ත්වයේ හමුවේ ඕද වසර 30කට අධික කාලයක් පැවති ත්‍රස්තවාදී පරාජය කිරීමෙන් පසු ඇති වූ අතුරු ප්‍රතිඵල විසඳා ගැනීමට ගත් පියවර ජනාධිපතිවරයා සවිස්තරව විග්‍රහ කළා. විඳිතයන්ට වන්දිකෙවීම ඉඩම් නැවත පවරා දීම හා 2009 වසරේදී මහින්ද රාජපක්ෂ මහතාගේ මග පෙන්වීම යටතේ උතුරු නැගෙනහිර පළාත්වල විශාල සංවර්ධනයක් හා උතුරු පළාත් සභාව සඳහා ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනයක් තෝරා ගැනීමට අවස්ථාව හිමි කර දීම පිළිබඳවද ජනාධිපතිවරයා කරුණු දැක්වා. අතුරුදන්වන් පිළිබඳව රජය විසින් ගත යුතු පියවරයන් හැකි ඉක්මනින් ගන්නා බව හා මරණ සහතික නිකුත් කිරීම වැනි කටයුතු කඩිනම් කරන බවද ජනාධිපතිවරයා ගුටරේස් මහතා වෙත ප්‍රකාශ කළා. ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ සැකකරුවන් ලෙස අත්නඟුවට ගෙන සිටි බොහෝ තරුණීන් තමා බලයට පැමිණීමෙන් පසු නිදහස් කළ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නිදහස් කළ නොහැකි සෙසු පිරිස සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනම් කරන බවත් දිගු කලක් අත්නඟුවේ පසු වන ද්‍රවිඩ තරුණයන් පිළිබඳ නීති කටයුතු අවසන් වූ පසු දීර්ඝ කාලයක් ඔවුන් අත්නඟුවේ සිටීම පිළිබඳ සැලකිල්ලටගෙන ජනාධිපති සමාව ලබා දීමටද කටයුතු කරන බව මහලේකම්වරයා වෙත ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව ස්ථාපනය කිරීම තම අරමුණ බවත් ඒ අනුව උද්ඝෝෂණ ආදියට පෙරදී කලමින් බැටන් ප්‍රහාර ජල ප්‍රහාර එල්ල කිරීම වැනි දේ තම රජයත්තේ සිදු නොවන බවත් උද්ඝෝෂකයන් සඳහාම තම කාර්යාලය අසල වෙනම ස්ථානයක් වෙන් කර දුන් බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා. රටේ දියුණුව හා සංහිඳියාව ඇති කිරීමට සිවිල් සංවිධාන සමග එක්ව කටයුතු කරන ආකාරයද ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලි කළා. ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගැටලු රටේ අභ්‍යන්තර යාන්ත්‍රණයක් ඔස්සේ විසඳා ගත යුතු බවත් ඒ සඳහා ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ඇරයුම් කරන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සෑම විටම ඉතා සමීපව කටයුතු කිරීමට සූදානම් බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා නැවත වරක් බෙදුම්වාදයක් ශ්‍රී ලංකාවේ ඇති නොවන බවට තමා සහතික වී ඇති බවත් ආගමික අන්තවාදය පිළිබඳව රජක් ලෙස ශ්‍රී ලංකාව සේම සෙසු රාජ්‍යන්ද සුපරීක්ෂාකාරය විය යුතු බවත් එහිදී ජනාධිපති ගෝඨාභය රාජ පක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් මහතා වෙත ප්‍රකාශ කර සිටියා. මේ අතර එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සෙසුවාරය හෙට ආරම්භ වීමට නියමිතයි. ලබන 22 වනදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය දේශනය ඉදිරිපත් කිරීමටද නියමිතව තිබෙනවා. වීරකැටිය ගජනායකගම ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් 14 හැවිරිදි පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පවුල් දෙකක් අතර ඇති වූ ගැටුමක් අතරතුරයි මෙම වෙඩිතැබීම සිදු වී ඇත්තේ. වෙඩිතැබීම සිදු කළ පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ. වීරකැටිය ගජනායක ගම ප්‍රදේශයේ පවුල් දෙකක් අතර ඇති වූ ආරවුලක ප්‍රතිඵලයක් ලෙස 14 හැවිරිදි පිරිමි දරුවෙකුට සිය ජීවිතය අහිමි වුණා. ගැටුම සිදුවන අවස්ථාවේදී පුද්ගලිකු විසින් සිදු කළ වෙඩිතැබීමකින් මෙම 14 හැවිරිදි පිරිමි දරුවා බරපතල තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කෙරුණා. කෙසේ වෙතත් තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එම දරුවා මිය ගිය බවයි පොලිසිය පවසන්නේ. ආසන්නව පදිංචිව සිටින පවුලේ ඥාතීන් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදු වී තිබෙන බවටයි වාර්තා වෙන්නේ. මේ වන විට මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයා ගිනි අවිලි සමග ප්‍රදේශයෙන් පලා ගොස් තිබෙන බවට අනාවරණය වෙනවා. ඒ වගේම ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා නිලධාරීන් කණ්ඩායම් කීපයක් මේ වන විට යොදවා තිබෙනවා. අදින උදෑසන වලස්මුල්ල ගරු වැඩවලන මහේත්‍රාත්තුමා මෙම ස්ථානය පරීක්ෂාවට ලක් කරනු ලැබුවා. ඒ වගේම ශ්‍රී ලංකා පොලිසියේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් කණ්ඩායමද අද උදෑසන මෙම ස්ථානය පරීක්ෂාවට ලක් කර තිබෙනවා. වෙඩිතැබීම විමර්ශන කටයුතු වීරකැටිය පොලිස් ස්ථානය මගින් පවත්වාගෙන යනු ලබනවා. කෙසේ වෙතත් වෙඩිතැබීම සිදු කළ පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩිදුර විමර්ශන වීරකැටිය පොලිසිය සිදු කරනවා. මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු සවස 6ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.